දඹුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු මාර්ගයේ විහාරහන්තිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් මාර්ගයේ අයිනේ සිටි පිරිසකගේ ගැටීමිනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් මාර්ගයේ අයිනේ සිටි අඹුසම යුවළ සහ ඔවුන්ගේ මාස 9ක් වයස ඇති බිලිදිය බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාල කරුවන් කඩිනමින් දඹුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී අවාසනාවන්ත ලෙස අඹුසම යුවලට ජීවිතය අහිමි වුණා. අසාධ්‍ය තත්වයේ සිටි කුඩා බිලිඳිය දඹුල්ල රෝහලේ සිට පේරාදෙනිය රෝහලට මාරු කර යවා තිබෙනවා. පේරාදෙනිය රෝහලෙන් අපකල විමසීමකදී ඔවුන් පැවසුවේ බිලිඳියගේ තත්වයද අසාධ්‍ය බවයි. අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මෙතෙක් සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ යතුරු පැදිය පැද වූ පුද්ගලයා බීමතින් සිට ඇති බවයි. යතුරු පැදි කරුද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍යාව අතනින් අං අරහරි මීටර 100ක් විතර එහෙ. ඊට පස්සේ එහා පැත්තට පැන. ඒකල අයින දිගේ ඕම මෙල්ල මෙතන ඒ තුන් දෙනා හිටිය. ඇද්දගෙන ගියා අර දෙන්නත් එක්ක. ඕමාව කියන්නේ මෙතන ඉර වුණා. ඔය විනාඩි 5ක් ඔගේ කියලා නැවතිස්සල් අපි හිතුවා අයින් කරන්නේ ඇයි කියලා. මේ කෙරෙමු අපේ ඉස්සරට ආවේ. මට ඇදලා ගන්න කියන්නේ නැහැ. ඒක අයින් ඉන්නේ. ඔබිස්සාවේ කියන කෙරෙමු උදින්ම ගියා. එහෙම මටත් ලැබුණා. කකුල වදිනා. මං එහෙම මම කම්පනියෝ ගියේ මට පොඩියා කියලා. මේ අතර මාවනැල්ල අන්වාරම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථයේ රියදුරු සහ රියදුරු සහායක ඇතුළු පුද්ගලින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.